ලෝකයේ රූපලාවන්‍ය ශිල්පීන් වෙනුවෙන් පවත්වන එකම සහ ප්‍රථම රියැලිටි වැඩසටහන දරන රූමාය. මේ වෙනකොට අපගේ තරඟයේ අවසන් වශයෙන් අපි තෝරාපත් කරගෙන ඉන්නේ තරඟකරුවන් 14 දෙනෙක්. ඉතින් මේ තරඟකරුවන් 14 දෙනාගෙන් මුල්ම තරඟකරුවන් 7 දෙනා පසුගිය සතියේදී ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වුවා විශේෂ තේමාවක් ඔස්සේ. තරඟකරුවන් 7 දෙනෙක් ඉන්නවා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්නට විශේෂ තේමාවක් ඔස්සේ. ඒ තේමාවම තමයි අද දවසේදී මේ තරඟකරුවන්ට ලැබෙන්නේ. සුපුරුදු පරිදි අපේ විනිශ්චය මණ්ඩලය සූදානම් ඔවුන්ට අද දවසේදී විනිශ්චය ලබා දෙන්න. ඉතින් අපි හඳුනාගනිමු අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නදීෂාද සිල්වා. හොඳයි, බොහොමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔබ දෙදෙනාම. සමන්ත ගුණසේකර මහත්මයා, දැන් පසුගිය සතියේදී වැදගත් තේමාවක් ඔස්සේ, නිර්මාණශීලී තේමාවක් ඔස්සේ අපේ තරඟකරුවන් තරඟ වැදුණා. අද දවසේදී මේ තරඟකරුවන්ට තේමාවක් ලැබෙනවා. ඒ තේමාවම තමයි ඔවුන්ටත් ලැබෙන්නේ. මම කැමතියි ඔබගෙන් වැඩි විස්තර දැනගන්න මේ තේමාව පිළිබඳව. ඔව්, අද ගිය සතියේ වගේම තමයි අදත් අපි තේමාව කරලා තියෙන්නේ සැඳෑ සාදය සඳහා. සැඳෑ සාදයකට යන ජුවලක් හැඩගන්වන්න මෙතනදී විශේෂත්වය වෙන්නේ කාන්තාවගේ කොණ්ඩා මෝස්තරය, ඒ වගේම කාන්තාවගේ මේකප් එක, ඇඳුම කියන කොටස. මෙතනදී නීති රීති වගයක් තියෙනවා. ඒ කියන්නේ නීතිය තමයි විශේෂයෙන්ම කොණ්ඩා මෝස්තරදී අපි හෙයා නෙට් පාවිච්චි කරන්න එපා කියලා තියෙන්නේ. ඇයගේම කොණ්ඩය සහ හවරි පාවිච්චි කරන්න පුළුවන්, බන්ස් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇයගේ ස්වභාවික කොණ්ඩයත් පාවිච්චි කරමින් තමයි කොණ්ඩ මෝස්තරය නිර්මාණය කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම සැඳෑ සාදයකට යනවා කියන්නේ මේ වෙඩින් එකකට යන, කියන්නේ වෙඩින් එකකට, කියන්නේ මංගල උත්සවයකට සහභාගි වෙන, සාමාන්‍ය උත්සවයකට සහභාගි වෙන මනමාලියෙක් විදිහට සැරසෙන මේකප් එකක්වත් කොණ්ඩ මෝස්තරයක්වත් නොවේ. මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය ගත්තාම මේකේ එක් එක් කොටස් තියෙනවා. දසාමාන කරන මේකප් වර්ග වුණත් තියෙනවා. අපි මේකප් කරන්න පාවිච්චි කරන්න ඕන විදි, වතුරේදී මේකප් එකක් කරන්නේ කොහොමද, ඒ වගේම ඇතුළේදී මේකප් එකක් කරන්නේ කොහොමද, මනමාලියෙකුට කොහොමද, ඒ වගේම ස්ටේජ් එකකට කොහොමද කියන, ඒ වගේ මේ සැඳෑ සාදයට කියන කොටසට ගැළපෙන මේකප් තියෙනවා. ඒ කියන්නේ ග්ලිටර්, ඒ කියන්නේ ග්ලොසි කියන දිලිසෙන ස්වභාවය වැඩි වෙනුනේ. අන්නේ තේමාවල් යටතේ තමයි අද මෙම මේ සහභාගි වෙන රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන්, මේ නිරූපිකාවන් සහ නිරූපණ ශිල්පීන්ව හැඩ ගන්වන්නට ඕනේ. ඉතින් ඒ අප දීපු නීති රීති සහ ඒ තේමාවට ගැළපෙන විදිහට හැඩගන්වලා තියෙනවද කියලා බලලා සාධාරණ මිනිසියක් තමයි අප දෙවලට දෙන්න තියෙන්නේ. ඔව්, අපේ විනිශ්චය මණ්ඩලය කොහොමත් නිරන්තරයෙන්ම සාධාරණ මිනිසියක් තමයි අපේ තරඟකරුවන්ට ලබා දෙන්නේ. ඉතින් අද දවසේදීත් අපේ තරඟකරුවන්ට ලැබෙන්නේ ඊවිනි හෙයායන් මේකප් යන තේමාව ඔස්සේ තමයි තරඟ වදිනට ලැබෙන්නේ. ඒ වගේම තමයි පය දෙකක කාලයක් පමණයි ඔවුන්ට ලැබෙන්නේ මේ නිරූපණ ශිල්පීන්ව හැඩගන්වන්නට. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපි අවසන් වශයෙන් මේ තෝරාපත් කරගෙන ඉන්න තරඟකරුවන් 14 දෙනාගෙන් තරඟකරුවන් 8 දෙනෙක් පමණයි වාසනාවන්ත වෙන්නේ මේ තරඟයෙන් ඉදිරියට යන්න. ඉතින් මේ තරඟකරුවන්ගේ මේ තේමාව ඔස්සේ නිර්මාණශීලීත්වය ඉතාමත්ම හොඳින්, ඉතාමත්ම සැලකිලිමත්ව ඉදිරිපත් කරන්නට සිදු වෙනවා මේ තරඟකරුවන් හැම දෙනෙකුටම. මේ වෙලාව වෙද්දී අද දවසේදී මේ තරඟකරුවන් 7 දෙනා බොහොමත්ම උනන්දුවෙන් ලහි ලහියේ සූදානම් වෙනවා වේදිකාව පිටපස තරඟයට මුණ දෙන්න. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමු ඔවුන් කොහොමද සූදානම් වෙන්නේ කියලා. පසුගිය සතියේ වගේම අද දවසේදීත් අපේ තරඟකරුවන්ට ලැබිලා තියෙන්නේ සැඳෑ සමයට උචිත යුවලක් නිර්මාණය කිරීම, යුවලක් හැඩගැන්වීම. මාත් එක්කිනු අද පළමුවෙන්ම තරඟ වදින තරඟකරුවා සුදීර. සුදීර, මට කියන්නකො මේ සැඳෑ සමයට උචිත යුවලක් තමයි අද දවසේදී හැඩගන්වන්නට නියමිත වෙලා තියෙන්නේ. දැන් ඔයා මේ කපල් එක ගැනම කතා කරොත්, මේල් මොඩල් ටයි ෆීමේල් මොඩල් ටයි කරන හෙයාර් ස්ටයිල් එක ගැන මට කියන්න මොකද්ද කරන විශේෂත්වය?
මම යටනම් කරේ පොඩ්ඩක් ඇඟ දිගේ යන එකක් මේ වගේ දෙයක් කරපු නැති නිසා කලින් අත ටිකක් වෙනස් දෙයක් කරා පිරිමි කෙනාටත් මම කොණ්ඩෙ පොඩ්ඩක් උස්සලා උඩට එන විදිහට හෙයා ස්ටයිල් එකක් කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ හොඳයි අපි දැන් මෙහෙම හවුවත් මම වාගින් සදීර දැන් මේ ලැබිලා තියෙන අභියෝගේ වාට කොහොමද දැනෙන්නේ මේක විශේෂ තේමාවක් දැන් එක්කෙනෙක් විතරක් නෙමෙයි දැන් මේ වෙනකන් අපි තරගයේ එක නිරූපිකාවක් විතරයි හැඩගන්වන්නට ලැබුණේ දැන් මේ වෙනකොට අද දවසේදී ඔබට සිදු වෙලා තියෙනවා දෙදෙනෙක්ව හැඩගන්වන්නට නිරූපිකාවක් සහ ඒ කියන්නේ ෆීමේල් මොඩල් කෙනෙක් සහ මේල් මොඩල් කෙනෙක් මොකද ඒ ගැන හිතන්නේ මොන වගේ අභියෝගයක්ද ඒක ඔබට ඒක ගොඩාක් ලොකු අභියෝගයක් නෙමෙයි ඉතින් මොකද නිතරම අර කරන දෙයක් තමයි අපි පිරිමි කෙනෙක් සකසන එක ඉතින් ඒක නිසා ඒක එච්චර අමාරුවක් නැහැ හොඳයි අපි තව සුළු මොහොතකින් අපිට දැක බලා ගන්නට පුළුවන් සුදීර සහ තවත් තරඟකරුවන් කොහොමද අද දවසේදී තරඟ වදින්නේ කියලා මාත් එක්ක ඉන්නවා අද තරඟ වදින තවත් තරඟකාරියක් රසාන්දි රසාන්දි දැන් පසුගිය සතිවලදී විශේෂයෙන්ම කතා කරොත් පසුගිය සතියේදී ඔයා ලොකු අභියෝගයකට මුහුණ දෙන්නේ දැන් සමහර වෙලාවට ඔබගේ දුර්වලකම් පවා විනිශ්චය මණ්ඩලයේ පෙන්වා දුන්නා දැන් ඒ දේවල් ගැන හිතුවම මේ දුර්වලකම් හදාගෙන දත් දවසේදී ඇවිල්ලා ඉන්න තරඟයට මුහුණ දෙන්න මොන වගේ වෙනස්කමක්ද කරන්න හිතාගෙන ඉන්නේ ඔව් ගොඩක් දුරට මම හිතනවා ඒ කියන්නේ මම එදා ඉඳන්ම මගේ දුර්වලකම් චුටි චුටිම හදාගන්න උත්සාහ කරා සමහර වෙලාවන් නොසලකිලිමත් කමින් මම දේවල් කරන්න පෙළඹිලා තිබ්බා මම හිතනවා මේ වගේ තරඟයකට සහභාගී වෙනකොට විශේෂයෙන්ම මේ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ නොසැලකිලිමත් කම කියන එක මං හිතන්නේ වැදගත් වෙන්නේ නැහැ නේද මේ වගේ තරඟයකට ගොඩක් හැම දෙයක් ගැනම පොඩි ඩීටේල් එකක් පවා විනිශ්චය මණ්ඩලය ගොඩක් සැලකිල්ලට ලක් කරනවා මොකද ඒ ගැන හිතන්නේ අද ඒ වගේ මොකදම මේ දුර්වලතාවයක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයිද මම ගොඩක් උත්සාහ කරන මොකද දැන් අර ඉස්සර වගේ නෙමෙයි ජීවිතේ චුට්ටක් තරඟකාරී කියන්නේ අමාරු වෙන්න දුවන්නේ ඉතින් ළමයිනුත් එක්කල එහෙම ඒ නිසා ප්‍රශ්න වැඩි තමයි ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න ඇත්තටම ඉතින් මේ ඒ නිසා තමයි මගේ නොසලකිලිමත් කම් මෙතෙන්දි එන්නේ ඒක මම ඇත්තටම මගේ වැරද්දක් ලෙස මම පිළිගන්නවා ඒක ඇත්ත නමුත් අද මට පුළුවන් උත්සාහයක් දරන හැබැයි මීට වඩා මට උත්සාහ කරන්න තිබ්බා මොකද මේ මගේ පුතත් අද ඉස්පිරිතාලේ ඒ තියදී තමයි මම අද ඇවිල්ලා මේක කරන්න ඉතින් මේ වගේ කැප කිරීම කරලා තමයි අපේ තරඟකරුවන් මේ තරඟයට සහභාගී වෙන්නේ. ඉතින් රසාන්දි අපි සුබ පතනවා ඔබට. අද අපි තරඟකරුවන්ට ලැබිලා තියෙන තේමාවත් එක්ක මේ නදීෂාද සිල්වා දැන් ඇවිත් ඉන්නවා මෙතනට අපේ තරඟකරුවන්ව නිරීක්ෂණය කරන්න. ඔබ හිතන විදියට දැන් අපේ තරඟකරුවන් මොන වගේ දේවල් ගැනද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ විශේෂයෙන්ම දැන් ඇඳුම ගැන හිතනකොට ඇඳුමේ වර්ණය ගැන හිතන්නට ඕනේ සඳහා සමයකට උචිත වෙන්නට ඕනේ ඒ ඇඳුමේ ස්ටයිල් එක අනිවාර්යයෙන්ම සඳහා සමයකට උචිත වෙන ස්ටයිල් එකක් වෙන්න ඕනේ ඒ වගේම කලර් එක මේ වර්ණ ගැන කතා කරද්දී මොන වගේ වර්ණයන්ද ඕන් විශේෂයෙන්ම භාවිත කරන්නට ඕනේ ඔව් අචිනි අද මේ රූපලාවන්‍ය ශිල්පීන්ට මේ ලැබිලා තියෙන තේමාව අභියෝගාත්මක තේමාවක් නෙමෙයි. මොකද මේ අයට මේක හුරු දෙයක්. ඊවිනිං හෙයාර් ස්ටයිල් ඇන් මේකප් කියන එක. අද මේ අයට හරි නිදහස්. හේතුව සැඳෑක් සමයකට ඕනෑම තද වර්ණයක් ගැලපෙනවා. මොකද දැන් මේක ඩේ දෙයක් වුණා නම් දිවා කාලයට නම් මේ කිසිම වර්ණයක් මේ අයට අඳන්න බෑ නමුත් අද මේ අයට නිදහස් කැමති ඕනෑම වර්ණයක් අඳවන්න පුළුවන් හැඩගන්වන්න පුළුවන් හැබැයි හරියට මේ වර්ණ සම්බන්ධතාවය වර්ණ සංකලනය තමයි වැදගත් වෙන්නේ දැන් අද මේ හැම පැත්තෙම ඇස්වලට හරි ප්‍රියයි ඒ කියන්නේ ලස්සන වයි වර්ණ කිව්වොත් වඩාත් නිවැරදි හොඳයි බොහොම ස්තුතියි ඔබට ඉතින් අපි දැන් සූදානම් අපේ අද දවසේදී තරඟ වදින තරඟකරුවන් දෙදෙනාගේ දක්ෂතාවයන් දැක බලා ගන්න ඊට කලින් අපි දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න රැඳී සිටින්න මේ මනබඳින රූපෙරළිය දෙරණ රූමායා මනබඳින රූපෙරළිය දෙරණ රූමායා වැඩසටහනේ ඊවිනි හෙයායන් මේකප් යන තේමාව ඔස්සේ අද දිනේදී තරඟ වදින තරඟකරුවන් 7 දෙනාගෙන් පළමුවෙනි තරඟකරුවන් දෙදෙනාට ආරාධනා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා මේ පළමුවෙනි තරඟකරුවන් දෙදෙනා අද දවසේදී තරඟ වදින.
ඔයාට අවංකවම සුබ පතනවා ශේෂ්ත්‍රයට නව පණක් වෙයි කියලා ඔයාව. ඒ කියන්නේ මම හිතනවා ඔයා මේ තරඟාවලියේ මුල ඉඳලම මම දකින දේ එකෙන් එකට ඔයාගේ කොණ්ඩමෝස්තර වෙනස්. මේකප් වෙනස්. ඒක තමයි බියුටිෂන් කෙනෙකුට තියෙන ඕන දක්ෂතාවය. දැන් මෙතනදී වුණත් මේ කොණ්ඩේ ඔයා සයිඩ් එකෙන් ගොතලා වගේ පෙන්වන එක ඒකේ හැබෑ කොණ්ඩ මොහොතරේ ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් කොණ්ඩේ ගොතන විදිහට ගොතලා ඒකේ අගිස්ස අල්ලගෙන ඒක උඩට අදින්න ඕනේ. ඇද්දාම ඔය ලූප්ස් ටික මෙහෙම දිගහැරිලා එනවා. ඒක තමයි ඇත්ත කියන්නේ හරි කොණ්ඩ මොහොතරේ. නමුත් ඔයාට මෙතන ඒක කරගන්න බැරි නිසා ඔයා යම්කිසි කොණ්ඩ හවරි කෑලි හරි එක්ස්ටෙන්ෂන්ස් හරි අරගෙන ඒ විදිහේ කොණ්ඩයක් ඔයා නිර්මාණය කරලා තියෙනවා. ඔයාට මට කියන්න වචන නැහැ. නමුත් මේ ශේත්‍රයට ලොකු දායාදයක් ඔයා. මම ඔයාට සුබ පතනවා. එක්ක ඔබ මේ කරන හපංකම් ගැන ඒක අපි හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඔය තියෙන ධීරිය ශක්තියට. රසාංචි, අද තේමාව තමයි සැඳෑ ගමනට උචිත කොණ්ඩා මෝස්තරයක් සහ මේකප් එකක්. ඊවනිං හෙයා ස්ටයිල් ඇන් මේකප්. නිතරම අපි කියපු දෙයක් තමයි මේ ෆැන්ටසි කියන එක. ඒ කියන්නේ ටිකක් මේ මෝස්තරේ වැඩිපුර එළියට එන එක අඩු කරලා නමුත් ක්‍රියේටිව් පැත්ත නිර්මාණශීලී පැත්ත තියෙන්න ඕනේ. හැබැයි ඒ ඊවනිං හෙයා ස්ටයිල්ස් වලදී නිර්මාණය වගේම මොකක්දෝ නොපෙනෙන සැහැල්ලු බවකුත් ඒ හෙයා ස්ටයිල් එකේ තියෙන්න ඕනේ. සැඳෑ ගමනට ඔබින්නේ ඒ වගේ දෙයක්. ඔයාගේ ඇත්තටම කියන්න ඕනේ ඔයාගේ නිරූපණ ශිල්පිනිය සහ ශිල්පියා මේ මුළු වේදිකාවම ආලෝකවත් කරා. මේකප් එක ලස්සනයි, ඇඳුම් ඔක්කොම ලස්සනයි. හැබැයි මට තියෙන ගැටලුව තමයි මේ හෙයා ස්ටයිල් එක අර සැඳෑ ගමනට එයින් ඔබට ගිහිල්ලා ඊට වැඩි දිශාවකට ඔයාගේ හෙයා ස්ටයිල් එක ගිහිල්ලා තියෙනවා. එතනදී විනිශ්චයේදී මෙතනදී අපිට පොඩි අසීරු තත්ත්වයක් එනවා. මොකද නිතරම තේමාවට අපි ලස්සන වගේම හැකියාව වගේම තේමාව ගැන අපි සැලකිලිමත් වෙනවා. ඔබ ගොඩාක් දක්ෂයි. අර නදීෂක වගේ ඔබ ඉන්න තත්ත්වයක් එක්ක ඔබ හැම වෙලාවෙම ලොකු තරඟයක් දුන්නා මේ අයත් එක්ක. මෙතනදී මේ කොණ්ඩ මෝස්තරයේදී ඔබ පොඩ්ඩක් වැඩියෙන් ගිහිලා තියෙනවා අර තේමාවට එහාදී. අපි බලමු. අපි දෙන්නගම ලකුණු එකතු වෙනකොට මොනව වෙනවද කියලා අපි බලමු. ඔබට මම සුබ පතනවා. විචිත්‍රවත් රූපෙරළියක අසිරිය දරණ රූමායා වැඩසටහනේ මේ වෙනකොට අද දිනේදී තරඟ වදින තරඟකරුවන් 7 දෙනාගෙන් තරඟකරුවන් 2 දෙනෙක් ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වුවා.
තවත් තනක කරුවන් 5 දෙනෙක් ඉන්නවා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්නට. ඉතින් හැමදාමත් වගේ මේ තරඟ කරුවන්ගේ නිර්මාණශීලීත්වය ඉතාමත්ම හොඳින් අපේ විනිශ්චය මණ්ඩලය සැලකිල්ලට ලක් කරනවා. විශේෂයෙන්ම අංග තුනක් පිළිබඳව ඔවුන් සැලකිලිමත් වෙනවා. හෙයා මේකප් ඇන් ප්‍රසන්ටේෂන් යන අංග තුන පිළිබඳව. ඉතින් අපේ තරඟ කරුවන් අද දවසේදී කවුද ඉදිරියට යන්නේ කවුද ඉවත් වෙන්නේ කියන එක මේ නිර්මාණශීලීත්වය මත තමයි තීරණය වෙන්නේ. අපි සූදානම් තවත් තරඟ කරුවන් 5 දෙනෙකුගේ දක්ෂතාවයන් දැක බලා ගන්න. ඊට මත්තෙන් දැන් සූදානම් වෙන්නේ කුචි විරාමයක් ලබා ගන්න. රැඳ සිටින්න මේ මනබඳින රූපෙරළිය දෙරණ රුමායා. අපේ තරඟ කරුවන්ට විනිශ්චය මණ්ඩලයේ උපදෙස් අවවාද මේ හැම දෙයක්ම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් සමන්ත අයියා අපිට කියන්නකෝ මේ සෙනීට ගැන අපි චුට්ටක් කතා කරොත් සෙනීට දැන් මේ වෙනකොට මොන වගේ තත්වයක දින්නේ? ඇය මේ තරඟයට අවතීර්ණ වුණ කාලයත් එක්ක බැලුවම ඔව් ඇත්තටම මුලින්ම දැක්කට වඩා ෆැන්ටසි එක වෙලාවේදී බ්‍රයිඩල් එක වෙලාවේදී මම ඇගේ ඉදිරියට එමක් දැක්කා. ගියවර මම ඇගේ වෙනසක් දැක්කා. මොකද ඇගේ මවව ඇය හැඩගන්නලා තිබුණා. ඒ කියන්නේ අපි දීලා තිබා 40ත් 50ත් වයසක කෙනෙකු අවුරුදු 25ක පෙනුමට ගේන්න කියලා. ඇය ඉතා දක්ෂ විදියට මේකප් කරලා තිබ්බා. ඉතින් අදත් මම ඇගේ දක්ෂතාවයන් දිහා බලන් හිටියා. මම හිතනවා ඇය ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියලා. හොඳයි, ඔබට බොහොම ස්තුතියි. අපේ විනිශ්චය මණ්ඩලය නිරන්තරයෙන්ම අපේ තරඟ කරුවන් එක්ක ඉන්නවා ඔවුන්ට උපදෙස් අවවාද ලබා දෙන්නට. අපි සූදානම් වෙනවා තවත් තරඟ කරුවන්ගේ දක්ෂතාවයන් දැක බලා ගන්න. ඔබට පුළුවන් තව සුළු මොහොතකින් ඔවුන්ගේ දක්ෂතාවයන් දැක බලා ගන්නට. මාත් එක්ක ඉන්නවා ගාල්ලේ ඉඳන් ආපු ලක්ෂ්මන්. දැන් ලක්ෂ්මන් අද ලැබිලා තියෙන තේමාවත් එක්ක දැන් මේල් මොඩල් එක්ක ෆීමේල් මොඩල්ගේ කලර්ස් ඔක්කොම මැච් කරන්නේ කොහොමද? මොන වගේ වෙනසක්ද කරන්නේ? හෙයා ස්ටයිල් එකට මොන වගේ කලර්ස්ද භාවිතා කරන්නේ? ඔව් වචනේ, මම අද ටීම් එක කරගත්තේ මෙරුන්නන් ගෝල්ඩ් එක. ඒ වගේ මම බ්‍රයිඩ්ගේ ෆ්‍රොක් එකේ වර්ක් එකම යොදලා තිනවා මම ගෲම්ගේ ෂර්ට් එකට. ඉතින් මම හෙයා එකට අද එක්ස්ටෙන්ෂන්ස් යූස් කරා. ඒ වගේ මම ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ලක්ෂ්මන්, අපි ඔබට සුබපතන. ලක්ෂ්මන්ට කම්මැලි හිතුණාද මේ නිරූපිකාව හැඩගන්වන්න? ඈ නෑ, එහෙම කම්මැලි නම් හිතුන්නේ නෑ. කම්මැලි හිතුන්නේ නෑ. ඇති කියලා හිතනවද? කරලා තියෙන දේ ඇති කියලා හිතනවද? නැහැ, මම කොණ්ඩයක් හෙයා ස්ටයිල් එකක් දැම්මා. ඒත් මට චජ්ජන්ට් එකෙන් ඇහුණා ෆැන්ටසි එකක් වගේ කියලා. මම ආයෙත් හෙයා ස්ටයිල් එක වෙනස් කරා. වෙනස් කරා. මේ මම ඉදිරිපසින් බලනකොට ඔබ පාවිච්චි කරලා තියෙන හෙයා ඕනමන්ට් එක, ඒ වගේම බ්‍රේඩින්ස් දාලා තියෙන එක්ස්ටෙන්ෂන්ස්, ඒ දේවල් එක්ක ඉදිරිපසින් බලනකොට නිරූපිකාවගේ හැඩය, ඇඳුම, ආභරණ එක්ක සැඳ සාදයකට උචිත විදිහට ඔබ සකස් කරගෙන තියෙනවා. නමුත් පිටිපස්සට එනකොට මම හැවුවේ එකයි කම්මැලි හිතුණාද කියලා. ඒකේ කොටස් දෙකක් මම දකිනවා. එක තැනක ලූප්ස් කියලා තියෙනවා, බන්ච් ඔෆ් කර්ල්ස් විදිහට. ඒක බන්ච් ඔෆ් කර්ල්ස් නෙමෙයි. නමුත් ඔබ යම්කිසි රටාවක් අර හෙයා එක්ස්ටෙන්ෂන් එකෙන් ගෙනියන්න ඕන නිසා කර්ල්ස් ටිකක් පැත්තක තියන්ගෙනවා. පැත්තක ඔබ ගොතපු කොණ්ඩයක් තව පැත්තකින් එක පැත්තකට ගොතපු කොණ්ඩයක් ක්ලිප් කරලා වගේ තියෙනවා ඔළුවටම හේතු කරලා. කොණ්ඩ මොස්තරේ මතක නැද්ද? ඔව්, මට හිතෙනවා අර කර්ල්ස් ටික වෙනුවට ඒ ගොතපු විදිහටම ඔබ පිටිපස්ස තව නිර්මාණය කරා නම් තවත් ගොඩාක් ලස්සනයි.
එහෙම නැත්නම් ඉදිරිපස ඔය විදියටම සකස් කරලා සයිඩ් එකෙන් අර ස්ට්‍රේට් ලයින් එකක් ස්ට්‍රේට් හෙයා පීස් එකක් ඉදිරියට වැටෙන්න දාලා තියෙන ටික එක ටොන් කරා නම් එක ක්ලිම්ප එකක් යූස් කරා නම් අනේ ඒ වගේ කරා නම් ඔබ මීට වඩා මම හිතන්නේ ඒක ඔබට මහන්සි වෙන්න බැරි කම එක්කම හිතන්නේ ගාල් ඉඳලා දුරෙන් මහන්සියෙන් ආපු නිසා කම්මැලි හිතුණාද මහන්සි වුණාද දන්නේ නමුත් ඔබ දක්ෂයි දක්ෂතාවය තියාගෙන තරංගයකදී ඔය වගේ දේවල් කරන්න එපා මම ඒක ඔබට දෙන අවවාදයක් සෙනීටා අද තේමාව යටතේ දැන් වර්ණ මේ හැම දෙයක්ම ලස්සනයි සැඳෑ ගමනට බොහෝම උචිතයි දැන් හෙයා ස්ටයිල් එක බැලුවොත් බලන්න ඔබ ඉදිරියට පුංචි කෙස් රොඩක් දාලා තිනේ ඒව අපි අලංකාර කරන්න දන්නේ නමුත් තරඟයකදී අපි ඒක අවහිරයක් නොවන විදියට තමයි අපි ඒ වගේ දේවල් අපි දාන්න ඕනේ. අපි දානකොට වැඩි අලංකාරයක් වෙන්න දානකොට අපි එවුව මොන හරි නිවැරදි විදියට තමයි තරඟයකදී අපි මේ දේවල් අනුගමනය කරන්න ඕනේ. තරඟයකදී විතරක් නෙමෙයි සාමාන්‍ය හෙයා ස්ටයිල් එකදී වුණත් මේ දානේ එවුව අපි වැඩි අලංකාර කරන්න දානේ වලින් කවදාකවත් බාධාවක් නොවන විදියට තමයි දාන්න ඕනේ. හැබැයි හෙයා ස්ටයිල් එක ගත්තත් අය හරිම ලස්සනයි. බොහොම ලස්සන නිරූපිකාවක් ඔබ හැඩගන්වල තියෙන්නේ. හැබැයි හෙයා ස්ටයිල් එකේදී මීට වැඩිය දෙයක් ඔබට කරන්න තිබ්බා. අද අනිත් අයත් එක්ක බලනකොට අපි අනිත් අය අමතක කරමුකෝ. නමුත් අද ඔබේ හැකියාවන් එක්ක බලනකොට ඔබ ඉතාමත් උසස් තත්වයක ඉන්නවා කියලා සෙනීට අද මට කියන්න බෑ.